සී සැටලයිට් ටීවී මගේ YouTube channel එකට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ අංශක 93 angle එකට කක්ෂගත කරලා තියෙන G-Set 15 ගෙන සැටලයිට් එකේ latest update එකක් වෙලා තිනවා. අලුත් නාලිකා සමූහයක් එකතුලා තිනවා. ඉතින් ඒ වගේම මේ ඩිස් එක මම අංශක 93 angle එකට angle meter pose op tag අරහා කොහොමද හරියට extable කරන්න විදිහ වට කියලා දෙනවා. ඉතින් වැඩි දෙනාගේ ඉල්ලීම මත තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් හැමෝම කිව්වා කතා කරලා comment section එකේ comments දාලා තිබ්බා. ඇංගල් මීටර් පොහරා කොහොමද මේ ඩිස් එක හරියට එක්ස්ටැබිල් කරන්න කියලා. ඉතින් ඇත්තරම අඩි දෙකක් වෙන කුඩා ඩිස් එකක් භාවිත කරලා ඉතින් පහසුවෙන්ම අපේ රටට සිග්නල් ප්‍රතිග්‍රහණය කරගෙන නොමිලේ ටීවී නාලක රාශියක් නරඹන්න පුළුවන් මේ G-Set 15 වෙන සැටලයිට් එක හරහා. ඉතින් මම කලින් වීඩියෝ එකක් කරා මේ සම්බන්ධව. ඉතින් අද මම කියලා දෙන්න ඇංගල් මීටර් පෝ සොෆ්ට්වෙයා හරහා කොහොමද මේ ඩිස් එක හරියට මනස කනුතුන ඇංගල් එකට එක්ස්ටැබිල් කරන්න කියලා. මේ තියෙන ඇංගල් මීටර් පෝ කියන සොෆ්ට්වෙයා එක මම ඩිස් එක නැගෙනහිර දිශාවට මුහුණලා ස්ටෑන්ඩ් එක ආධාරයෙන් පිටවගෙන තිනවා. ඩිස් එක සයි වෙලා තියෙන ප්‍රධාන අන දෙකට මේ විදිහට මම ෆෝන් එක තබලා ඇංගල් මීටර් එක හරියටම 84ට මේ විදිහට සෙට් වෙනවා නම් ඉහළ පැත්තෙන් අංශක 93 ඇංගල් එක ඔටෝමැටිකලි ලැබිලා තිනවා. මේක තමයි ක්‍රමවේදය අංශක 93 ඇංගල් ලබා ගන්න පහසුම ක්‍රමවේදය ඇංගල් මීටර් පෝහරහා. ගත හෙල්ල නිසා වෙනස් වෙන 84ට මේක තියෙනවා මේ විදිහට. මම ඊළඟට රිසීවරේට මූලික සෙටින්ස් ලබා දෙන්නම්. G-Set 15 වෙන සැටලයිට් එකට අපි ඩිස් එක හරියට පිටවා ගද්දී මේ LMB පොසිෂන් එක තමයි වැදගත්. අත්‍තර මේ LMB පොසිෂන් එක මේ විදිහට තමයි පිටවා ගන්න ඕන. මෙන්න මේ ආකාරයෙන් LMB එක සකසා ගන්න ඕන. මම ඊළඟට රිසීවරේට මූලික සෙටින්ස් ලබා දෙන්නම්. මුලින්ම රිසීවරේ ප්‍රධාන මෙනු එකට ගිහිල්ලා ඇන්ටනා සෙටප් එකට ගිහිල්ලා සැටලයිට් එක මම දැන් සිලෙක්ට් කර ගන්න ඕන. G-Set 15 ගේන සැටලයිට් එක මම දැන් සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ නැවත එක්සිට් කරලා ඉවරලා TP list කින් දැන් ගිහිල්ලා මම මෙතන TP එක ඇඩ් කරනවා. මම ලබා දෙන frequency range එක 11යි 510 කියන frequency range එක ලබා දෙනවා. symbol rate එක ලබා දෙනවා 29500 කියන symbol rate එක. satellite එකේ සිට පොළවට තරංග විසිරුවා හරින තරංග රටාව ලබා දෙනවා vertical කියලා. ලබා දීලා මේ settings ටික මම save කරනවා. මම ලබා දෙන TP එකට 143ක් වගේ signal ප්‍රතිශත ලැබිලා තියෙනවා. ඇත්තටම අංශ 93 angle එක මට ලබා ගන්න accuracy එක ගස් කරන් වලින් මට signal නේ ඒරියා එක වඩා කවර්ලා තියෙන්නේ. ඒ නිසා සිග්නල් ප්‍රතිශතය 144ක් වගේ තමයි තියෙන්නේ. මම මෙතන නැවත එක්සිට් කරලා ඉවරලා සිග්නල් සැටලයිට් සර්ච් ඔප්ෂන් එක ලබා දීලා ස්කෑන් මෝඩ් එක ලබා දෙනවා. බ්ලයින්ඩ් ස්කෑන් කියලා ලබා දීලා සර්ච් ලබා දෙනවා. සීට 77ක් ස්කෑන් ලා අවසానයි. සීට 100ක් ස්කෑන් ලා අවසానයි. මම නැවත එක්සිට් කරනවා මෙතනින්. DD Sport කියන channel එක හරහා අද දින විකාශනයට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟාවලිය තවත් සුළු මොහොතකින් ආරම්භ වෙනවා. අතර මංශ 93 angle එකට G-Set 15 satellite එක හරහා මේ තරඟාවලිය අපිට සජීවි නඩවන්න පුළුවන්. අඩි දෙකක් වෙන කුඩා ඩිස් එකක් භාවිත කරලා ඉතා පහසුවෙන් මේ satellite එකේ signal එක ඉතා පහසුවෙන් අපේ රටට ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් receiver එකට මූලික සෙටින්ස් ලබා දීම කොටස මෙතනින් මම අවසන් කරනවා.
नौ के बीच में है, जिसे हम कह सकते हैं कि गुड लेंथ। मंग हितान्ने वालट पहदली वेन्न ऐति अंशक नूतन ऐंगल एक ऐंगल मीटर पोगेन मोबाइल सॉफ्टवेयर आ रहा कोहोमद अपि पिहिटुवा गत्ते कियला ए वगेम रिसीवरयट मूलक सेटिंग्स लबा दुन्ने कोहोमद कियला इतिं मगे वीडियो एक होंदै नम लाइक एक दान्न कमेंट एक दाला मगे वीडियो एक शेयर करन्न तव कन्नु बलन्न इतिं मगे यूट्यूब चैनल एक सब्सक्राइब करला मगे वीडियो शेयर करला पोडि सहायक लबा देन्न यूट्यूब बेतुल मगे नालिकाव पावत्तागन यामट इतिं वीडियो बलपु सियलु दुन्नाट बहुम स्तूति अपि नवत वीडियो एक हमु वेमु।